කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. සර්වජන බලය ජනාධිපති ධූර අපේක්ෂක දිලිත් ජයවීරගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පවත්වන ජනරැලි මාලාවේ තවත් එක් ජනරැලියක් ඊයේ පැවැත්වුණා. ඒ කිරිබත් ගොඩදී තාරුණ්‍ය ඉල්ලා සිටිය වෙනසක්, පෙරටේ දැනුවත් ජනතාව ඉල්ලා සිටිය වෙනසක්. මේ 225 එපා කිව්වා, සිස්ටම් එක චේන්ජ් කරමු කිව්වා, අපිත් ඒක පිළිගත්තා. මේ ඔබේ ධනය සොරා ගන්නට දෙන්න බෑ. පෞද්ගලික අපේක්ෂාවන් සදා දේශපාලනය කරමින් මේ කරන විනාශය නවත්තන්නට ඕන. ඔබේ ජීවිතය වෙනස් වෙන්නට ඕන. ඔබේ ජීවිතේට සතුට ඕන. ඔබට දරාගත හැකි ජීවන වියදමක් ඕන. එහෙනම් අපි මේක වෙනස් කරන්නට ඕන. දැන් අපේක්ෂකයෝ ඉන්නවා දෙතුන් දෙනෙක්. මේ අපේක්ෂක කිසි කෙනෙක් වෙනස් නැහෙනි. ඒගොල්ලගේ අර ආදායම කියලා තියෙන්නේ 1,02,2 කියලා මාසෙට. ඒ සම්ප්‍රදායික දේශපාලනය. ඒගොල්ල ගාලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශන. ඒවයත් ලියලා තියෙන්නේ අර පරණ කවිමයි. කියන එකක් දෙකක් කො ලියලා තියෙන්නේ මේ අපේ මාතෘභූමිය පාවා දෙන වගන්ති. ඔබට වෙන දෙයක් නැහැ. දැන් 21 වෙනිදා ඔබ ගිහිල්ලා ඔය සම්ප්‍රදායික කාටාරි කතිර ගැහුවොත් 22 වෙනිදා නැගිටිනකොට 22 වෙනිදා නෙමෙයි ඇත්තටම 23 වෙනිදා. මොකද මේ පාර දෙවනි මනාපෙත් ගණන් කරනවා. ඔබේ ජීවිතය වෙනස් වෙලා නැහැ. ඇයි? මේ සියලු දෙනාම කියලා තියෙන්නේ ඔබට හැමදාම කියපු බොරු ටික වෙනත් විදිහකට. ඔබ හිටිය තැනමයි. අපි කුඩා කාලේ ඉගෙන ගත්ත, හැමදාම ඉගෙන ගත්ත තුන්වෙනි ලෝකයේ රට දියුණු වෙමින් පවතින රට අපි නවසයි පළවෙනි ලෝකෙට ගෙනියන්න, ඒ දිශාවට ගෙනියන්න. දැන් මේ යන විදියට ගියොත් දැන් මේ අපිට ඇති වෙලා තියෙන කලකිරීම වගේම ඔබටත් ඇති වෙලා තියෙන කලකිරීමට ඔබ ගිහිල්ලා අර වැරදි ගැජට් එකකට කතිර ගැව්වොත් මේක තුන්වෙනි ලෝකෙන් යම ලෝකෙට යනවා 23 වෙනිදා උදේට. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.